කලා ශාස්ත්‍රයේ කවුරුත් ආදරය කරන ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් තමයි මංජුලා රාජපක්ෂ කියලා කියන්නේ. ලස්සන රූපයකට හිමිකම් කියන අය චරිතාංග රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ රටේ ප්‍රේක්ෂකයන් ඉතාමත් මාෂාවේ නරඹන දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය වන දෙවනි නිම ටෙලිනාටියේ අවන්තගේ අම්මගේ චරිතයටත් ඇය රංගනයෙන් දායක වෙනවා. ඉතින් කාලෙකට පස්සේ හාහා පුරා කියලා ඇගේ අලුත්ම කලා කටයුතු ගැන වගේම ඇගේ පෞද්ගලික ජීවිතයේ බලාපොරොත්තු ගැන ඇය මෙන්න මේ විදිහට තමයි පුවත්පතක් එක කතා කරලා තිබුණේ. ටෙලි කතා තුනක රංගනය වෙනුවෙන් මේ දවස්වල ඔබ වෙහෙසෙනවා නේද? ඔව්, ඒ දේවල් ඇත්ත තමයි. විකාශනය වෙමින් පවතින දෙවෙනි ඉනිම ඒත් එක්කම සිහින සමාගම සහ සඳතරු යලි කියන ටෙලි නාට්‍යවල තමයි මේ දවස්වල රූගත කිරීම සිද්ධ වෙන්නේ. ඇයි මංජුලා වැඩිපුරම නපුරු චරිත බාරගන්නේ? කවුදනේ බාරගන්නේ? බාරගන්නවා නෙමෙයි බාර දෙනවා. හොයාගෙන ඉන්නෙම වැඩියෙන්ම නපුරු චරිතවලට තමයි. ඔබ අමනාපෙන්ද ඒ කොටු කිරීම ගැන? අයියෝ, එහෙම දෙයක් නැහැ. යමක් කරන්න පුළුවන් චරිතයක් නම් ඒක නපුරු දහින්සකද කළු දේ චරිත සුදුද කියලා ඇත්තට මම බලන්නේ නැහැ. ප්‍රේක්ෂකයන්ගේ හිතට වදින චරිතයක් නම් මම මේක බාර ගන්නවා. එහි අදහස් වෙන්නේ ඕනෙම චරිතයකට ඔට්ටුයි කියන එකද? ආලින්දේ සිනමාව කියලා කියන්නේ මුළු පවුලක් අසුන්ගෙන විනෝද වෙන කලාවක්. කවදාවත් එතනදී උණු සුදුසු දේ ප්‍රදර්ශනය කරන්නේ නැහැ. ඒ නිසා චරිතමැන බැලීමේ සිරිතක් මට නැහැ. මම හිතන හැටියට දක්ෂ නළුවෙක් හෝ නිළියක් කියලා කියන්නේ කළු වගේම සුදු කියන මේ දෙවර්ගය අතරම හැකියාවක් පෙන්වන පිරිසක්. අනිත් පෙම් චරිතවලට වඩා ප්‍රේක්ෂකයන්ට මතක හිටින්නේ නපුරු චරිතයක් තමයි. එම නපුරු චරිතවලට ඔවුන් වෛර කරන්නේ ඒ නිසාම තමයි. ටිකක් හිතලා බලන්නේ නපුරු චරිතවලට ප්‍රේක්ෂකයෝ අකමැති වුණා නම් මංජුලා රාජපක්ෂට අද මෙතන ඉන්න පුළුවන් කමක් තියෙද කියලා. ඒත් ඔබ ටෙලි නාට්‍ය කිහිපයකම ආරාධනා ප්‍රතික්ෂේප කර බවට කසකසුවක් තිබුණා. ඔව්, ඒ දේවල් එහෙම තමයි. මුදල් මේ ගැටලු සහ සෝදශීලීත්වය යන හැඟීම් ප්‍රකට නොවූ අවස්ථාවන් තුළ මම යම් යම් චරිත ප්‍රතික්ෂේප කළා. ඒකට තිබෙන හේතු සාධාරණයි. එකක් රංගනය සඳහා සරස්වතී දේවියගේ අනුග්‍රහය තුළ අප ලබන හැකියාවන් බාල්දු කිරීම හිතට වේදනාවක්. අනික ටෙලි නාට්‍ය නිෂ්පාදනයක් කියලා කියන්නේ කණ්ඩායම් හැඟීම් තුළ සිද්ධ වෙන ඕන දෙයක්. එතනදී නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණයේ සිට තේකෝප්පය පිළියෙල කරන්න අග දක්වාම සුවත බව වගේම මිත්‍රශීලී බව තියෙන්න ඕනේ. නැත්නම් මේ මෙහෙවර සාර්ථක වෙන්නේ නැහැ. අන්න ඒ නිසා රංගන ශිල්පියාගේ අකය බාල්දු වෙන තැනක හෝ යහළුකමක් ගම්මි නොවන තැනක ඇත්තට මම වැඩ කරන්න කැමති නැහැ. අහංකාරකම් පෙන්වන්නේ ඔබයි කියා සමහර තැන්වල කියවෙනවා නේද? කාන්තාවක හෝ රංගන වේදිනියක සතුව තිබිය යුතු කොලිටියක මංගාව තියෙනවා. ඒක අහංකාරකම කියලා හිතනවා නම් ඇත්තට මේ දේ වැරදි. අනිත් කාරණේ තමයි මා ගැන ඔවිනි කතා කියන්නේ එක දවසක් හරි මාත් එක්ක කතා නොකරපු කෙනෙක් කියලා කියන්න ඕනේ. ටෙලි තරුවක් විදිහට අද ඔබ සිටින දැනට පසුබිම් දුන්නේ ඕලු කියන ටෙලි නාටේ නේද? අනිවාර්යෙන් මේකෙම තමයි ශාලිපී දොලංකාවල කරපු ඕලු කියන අපූර්ව විස්මිත නිර්මාණය තුළ කිරුළු පලන් ටෙලි තරුරයන් අතර මමත් එක තරුවක් වුණා. ඒකෙන් ඇත්තටම සතුටුයි. ඔබ තරුවක් කරපු ඔලු සම්මානයක් සඳහා ඔබව චරිතාංග ලෙස නිර්දේශ කළා නේද? නිර්දේශ වුණා නෙමෙයි, ඔලු ටෙලි නාට්‍ය නිසා මට සම්මානයක් ලැබුණා. නිර්දේශ වුණේ කණේරු සහ සැඳෑ සක්මණ කියන ටෙලි නාට්‍ය වෙනුවෙනුයි. ඒ වගේම තමයි මෙතනදී කියන්න ඕනේ සෙනේෂ් බණ්ඩාරගේ ෆැන්ටසි ඇවනියු තුලින්ද මා ප්‍රේක්ෂකයන් තුළ තැබූ මතකයේ සුන්දරයි. ඒ අතරම කියන්න ඕනේ ටී සුසිරෙන්ද සිල්වාගේ සොඳුරු දඩයක්කාරයා නාට්‍ය ඔස්සේ මාලද ආත්මීය තෘප්තිය අදරත් මගේ මනසට සෝයක් වගේම අපූර්ව වින්දනයක් ගෙනෙනවා. ඇතර මේ මතකයන් හරිම ලස්සනයි. කලාකාරිනියක් විදිහට ඉටුකර ගැනීමට පෙරුම් පුරන හීන ගැන කතා කරමු නේද? හීන දකින්න කැමති නැහැ. ඒක ඇත්තටම හිතට බරක්. රංගනයේදී හැකි පමණ ස්වාධීන වගේම සැහැල්ලු වෙන්න ඕනේ. හීන කියන්නේ එකට බාධාවක්. අංජුලා රාජපක්ෂ කියන රංගන වේදිනිය විදිහට මම අත්විඳින තෘප්තිය ඉතාමත් අසීමිතයි. අදටත් මට ටෙලි නාට්‍ය සඳහා ලැබෙන ආරාධනාවල අඩුවක් නැහැ. උසස් කියන බොහෝ නිර්මාණකරුවන් යටතේ රංගනයේ යෙදීමේ හැකියාව මට තියෙනවා. මඟ තොටේදී ප්‍රේක්ෂකයන් මට ඔවුන්ගේ ආදරේ තිළිණ කරනවා කියලයි ඇය අවසානයේ පවසලා තිබුණේ. සටහන දමයන්ති රේණුකා මාධ්‍ය වේදිනිය විසින්. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.